අපි දකිනවා අද සුවිශේෂයේ ජේසුස් වහන්සේ උන්වහන්සේව ජීවනදායක භෝජනය හැටියට ඉදිරිපත් කළාම උන්වහන්සේ කියපම මගේ මස් කන්න මගේ ලේ බොන්න කියලා මිනිස්සුන්ට මේක දරාගන්න ඉවසගන්න බැරි වෙනවා. ගොඩක් අය උන්වහන්සේ වතාරලා යනවා මේ මනුස්සයල පිස්සු කියලා. මොකද මේක වචනාර්ථයෙන් තේරුම් ගන්නට ගියොත් කවදාවත් තේරුම් ගන්න බැරි වෙනවා. කොහොමද අපි මිනිස්සෙක්ගේ මස් කන්නේ? කොහොමද අපි මිනිස්සෙක්ගේ ලේ බොන්නේ? නමුත් අපි දකිනවා මේ මස් ලේ කියන යථාර්ථය, මේ සංකල්පය ජේසුස් වහන්සේ අරගෙන එනවා. මොකද පුරාණ ගිවිසුම තුළ අපි දකිනවා ගැලවීම සනිටුහන් වෙන්නේ, ගැලවීම ලැබෙන්නේ ගිවිසුම ඉෂ්ට කරනකොට. ඒ කියන්නේ අපි කියනවා යාගය සිද්ධ කරනකොට. එතකොට යාගය සඳහා බැටළුවාව ගන්නවා, සම්පූර්ණ බැටළුවාව, උගේ ලේ සහ උගේ මස්, සමහර උගේ කොටසක් ඔප්පු කරනවා, කොටසක් අනුභවයට ගන්නවා. ලේ තමයි සලකුණ, ජීවිතය, ජීවනය. එතකොට ප්‍රේමවන්තයනි අපි දකිනවා ජේසුස් වහන්සේ ඉතාමත් ලස්සනට අර පුරාණ ගිවිසුම තුළ තිබුණා වූ දුර්වල අඩුපාඩුකම් උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරය තුළ, උන්වහන්සේගේ රුධිරය තුළ සම්පූර්ණත්වයකට පත් කරමින් කියනවා තව දුරටත් ඔබ පෝෂණය වෙන්නේ, ඔබට ජීවනය තියෙන්නේ, ඔබට ජීවය තියෙන්නේ මං තුළ. මාව අදහන, මාව විශ්වාස කරන, මාව අනුගාමී වන, මාව අයිති කරගන්න, මාව මගේ ජීවිතයට එකතු වෙන හැම කෙනෙකුටම මාංශයෙන් මාංශයක් වෙන්නට, රුධිරයෙන් ජීවනය ලබන්නට එකතු වෙන හැම කෙනෙකුටම. ප්‍රවන්තිනිය නිසා අපි දකිනවා හරි ලස්සනට මෙතන කාරණා තුනක් ඉස්මතු වෙනවා. එක, උන්වහන්සේ අපි ගැන, අපේ ජීවිත ගැන හරිම සැලකිලිමත්. ඒ නිසා තමයි උන්වහන්සේගේ මාංශයෙන්, උන්වහන්සේගේ රුධිරයෙන් අපිට උන්වහන්සේ පෝෂණය දෙන්නේ. පෝෂණය මොකටද? දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඔබව මාව පෝෂණය කරන්නේ. ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව ඔබව මාව පෝෂණය කරන්නේ ඔබගේ මගේ ජීවිතය ස්වාමින් වහන්සේ තුළ අපි හැම කෙනෙකුටම පරිපූර්ණත්වයක් කරා ගමන් කරන්නට, ගැලවීම ලබා ගන්නට, අපිව පෝෂණය කරන්න, නපුරා සමග සරන් කරන්නට, අපිව නැවත වතාවක් පිහිටවන්නට, ප්‍රතිස්ථාපනය කරන්නට. උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේගේ රුධිරය අපිට හැමදාමත් අවශ්‍යයි. ඒ ශරීරයේ රුධිරය ලබා ගැනීම තුළ අපි අපේ ජීවිත ශක්තිමත් කරගන්නවා, අපේ ජීවිත ජීවනයෙන් පුරව ගන්නවා. එක පැත්තකින් අපි අපේ ශාරීරික ආත්මික පෝෂණය ලබනවා. අනිත් පැත්තෙන් තමයි දෙවෙනි කාරණාව, මේක ලබා ගැනීම තුළ අපි දවසින් දවස දවසින් දවස ජේසුගේ ශරීරයට, ජේසුගේ රුධිරයට අපි පංගුකාර වෙන තරමටම ප්‍රේමවන්තේනි ඔබට මට උන්වහන්සේත් එක්ක ජීවනයට ඇතුළු වෙන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක දේවතාත්තගේ සම්බන්ධතාවයට ඔබම ඇතුළු වෙනවා, ඒ පුත්‍ර භාවයට ඇතුළු වෙනවා. ඔබට මට පුතෙක් දුවෙක් වෙන්නට පුළුවන්. ඒ ගැලවීම ලැබෙනවා, ඒ විමුක්තිය ලැබෙනවා. එතකොට ජේසුස් වහන්සේ තුළ උන්වහන්සේගේ ශරීරයේ රුධිරයට අපි පංගුකාර වෙන තරමටම අපේ ජීවිත තුළ ඒ අභිවෘද්ධිය අපිට දකින්නට පුළුවන් වෙනවා, ඒකත්වය දකින්න පුළුවන් වෙනවා. දේවතාත්තත් එක්ක අපි එකතු වෙන ආකාරය, ඒකාබද්ධ වෙන ආකාරය අපිට දැනෙන්න පටන් ගන්නවා අපි ජේසුව ලබා ගැනීම තුළ. තුන්වෙනි කාරණාව තමයි උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේගේම දේව දරුකම තුළ ඔබට මට උන්වහන්සේ ආදරවන්ත, දයාවන්ත පියෙක් බවට පත් වෙනවා.
මේ ජීවනය තුළ තමයි අපිට ඉදිරියට යන්නට පුළුවන්. මේ ජීවනය තුළ තමයි අපේ ජීවිත බලවත් වෙන්නට පුළුවන්. ඒ නිසා මොනම හේතුවකටවත් දෛනිකව ජේසුව ලබන, ජේසුගේ ශරීරය තමන්ගේ ශරීරයේ බවට පරිවර්තනය කරගන්න, උන්වහන්සේගේ රුධිරයෙන් ජීවනය ලබන කිසිම කෙනෙක් නපුරකට යටත් නැහැ. ඔබ දෛනිකව දිව්‍ය පූජාව තුළ ජේසුව ලබා ගන්න කෙනෙක් නම්, ඔබ දෛනිකව උන්වහන්සේ තුළ බලවත් ශක්තිමත් උන්වහන්සේගේ වචනය තුළ පිහිටා සිටින කෙනෙක් නම්, උන්වහන්සේගේ වචනය ඔබගේ හදවත්වල මුල් බහින්ද ඔගොල්ලෝ ඉඩ දීලා තියෙනවා නම්, ප්‍රවන්තේ තියෙනවා නම්, ඉතාමත් පැහැදිලි, ඔබව යටපත් කරන්න කිසිම නපුරකට බෑ, කිසිම විනාශි, කිසිම බාහිර බලවේගයකට බෑ. ඒක අපි දකිනවාද පළවෙනි කියවීමේදී, සාවුල් කියන මනුස්සයා දමස්කයට යනවා හරි උචාරුවට ක්‍රිස්තියානින්ව අල්ලගෙන ඉන්න. නමුත් ජේසුස් වහන්සේ ඔහුව අනිත් පැත්ත කන පිට පෙරලනවා. අපි විස්තරය දන්නවා. ඉතින් ඒ නිසා ජේසුව අයිති කරගන්න උන්වහන්සේගේ රුධිරයේ පංගුකාරත්වයට අපි අයිති වෙන හැම මොහොතකම අපිට තියෙන්නේ ජීවිතේ සමෘද්ධව ඉන්නට. ආමෙන්. සුබ දවසක්. Cheers to be here today.